හිල් වෙච්ච ජොක්කු අඳින මං ඉතින් උබට මොකද බං. ජොක්කු නැතු අපි ලොක්කට කඩේ යන්නේ මං. අපි ලොක්කා අපට ඇරලා ජොක්කු ගන්නේ බං. අපට හුඩු රතු සහෝදරි නේදයකු හම්මෙනකන් තමා හිටියේ. ඔයා මොකද අපි යට ඇඳුම් ගැන හොයන්නේ? මේ වෙලිකුට්ට සහෝදරයනේ, අපි ඔය සහෝදරය ඔක්කොම ගැන හිතලා තමයි කතා කරේ. ඒ ගැන ඔයාලා වද වෙන්න එපා. අපේ හිල් ජොක අපිට හොඳයි. ඒ වුණාට සහෝදරය අපි ඔක්කොම එක විදියට කාලා ඇඳලා බීලා ජීවත් වෙන්න ඕනේ නේද? ඒකට කමන්නේ. මේ හිල්ලේ වැඳන් ඉද්දි අපිට මොනවා කරලා ගියත් දැනෙන්නේ නැහනේ. තම්සෙලා අපිට අලුත් තේවරන් දුන්නත් අපිට පුරුදු හිල්ලේ වැඳලා විතරයි ඕයි. ඒ වුණාට දැන් ගොඩක් අය වෙනස් වෙලා ඉන්න වෙලිකුට්ට මල්ලේ. අයි ප්‍රශ්නේ මුන් කලගුණ දන්නේ නැති හැත්තනේ. අපි නම් යටට ඇඳේ නැතත්, කණ්ඩ නැතත්, ළමයින්ට අනාගතයක් නැතත් පාක්ෂෙන් පිට නම් ඡන්දෙ දෙන්නේ නැහැ. හරි හරි වෙලිකුට්ට මල්ලි, මොන වුණත් එළුවන්ට හා කියන්න උගන්නන්න බෑනේ. කියන්න තියනවද පුතුමාට? ඒක වැරද්දක් නෑනේ. මෙතන හතර දෙනාගේ බැලුවක් කිල් තියන ඇති උන් තමයි. ජනතාව කියන්නේ මුල තියන දේ මං කිව්වා. ඒක තමයි මේ රටේ බහුතරය ජනතාවගේ ඇත්ත. නොකිව්වට ප්‍රසිද්ධිය කතා නොකරම ඇත්ත ජීවිතේ නේ. බයි අපි ඒක කියන්න බයි. මොකද මේක ජනතාව විසින් ඇති කරගත් අත්දැක නෙමෙයි. මේ රටේ පාලකයෝ මේ 76 අවුරුද්දක් මේ රට පාලනය කළා. පුච්චිටියේ වැඩ කරන ළමයට පුච්චිටියේ කෑම කන්න බෑ. මේ ටී ඇවෙනිව් වල මේකේක රෙස්ටුරන්ට් වල වැඩ කරන අයට මේ පඩියෙන් ඒ රෙස්ටුරන්ට් එකේ කන්න බෑ. ගාමන්ට් එකේ මහාන ඇඳුම් මහාන කෙනාට ඒ ඇඳුම පිටරට යවන්න පුළුවන් ඇඳුමක් නැහුවට ඒ පඩියෙන් එයාට ගන්න බෑ. මේක ඇත්ත ජීවිතේනේ. ඉතින් ඒක තමයි මම කියන්නේ. මේ ඇත්ත ජීවිතේ වෙනස් කරන්න පුළුවන් මාලිමාවට විතරයි. ඒක කීටවත් පුජ්ජිලික අපහාසයක් නෙමෙයි. හරිද? ඇත්තම අපහාසයක් නෙමෙයිනේ. අපේ 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 මේ ඇඳුම් යට ඇඳුම හොඳ ඇඳුමක් අඳින්න මිනිස්සු අකමැතිද? ඒක ඒ අකමැති නෑ. හැබැයි මේ මිනිස්සු මේ තත්ත්වේ නිමුම කළා දීලා නෑ. මේ ආර්ථික ක්‍රමී මේ සිස්ටම් එක, මේ සිස්ටම් එකේ කාටද එහෙම හැකියාව තියෙන්නේ?